මැදමුලනට කොන්දේසි රහිතව කබුරපු ඕනෑම කෙනෙකුට අවසානයේ අත්වන ඉරණම තමයි විමල්ටයි උදයටයි අත්ුනේ. ප්‍රශ්නේ තිබුණේ ඒක තරමක් ප්‍රමාද වුණා. මොකද මේ දේ වෙනවා කියලා අපි දැනගෙන හිටියේ 2020 ඔක්තෝබර් මාසයේ. 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවේ විශේෂයෙන්ම පුරවැසියන් නොවන විශේෂයෙන්ම බැසිල් රාජපක්ෂට ශ්‍රී ලංකා ඇමරිකාවේ පුරවැසිකම තබාගෙන මේ රටේ මන්ත්‍රී කෙනෙක් සහ ඇමතිදුරයක් ගන්න. ඒ අවස්ථාවේ ආණ්ඩුවට 150ක් මන්ත්‍රීවරු හිටියේ නැහැ. ඒක නිසා මුස්ලිම් පක්ෂ දෙක නියෝජනය කරන මන්ත්‍රීවරු 6 දෙනාගේ ඡන්දෙ ගත්තේ ආණ්ඩුවෙන් සහ අමාත්‍ය මණ්ඩලයෙන් විමල් සහ උදය නිරපණවයි කියන පොරොන්දුව දීලා. ඒ දීපු කප්පමක් තමයි කප්පමක් විදියට තමයි ඔවුන් දෙදෙනා එළියට දාන්න ආණ්ඩුව තීරණයක් ගත්තේ. ඊළඟට මේ බැසිල් රාජපක්ෂ මහත්මයා මුදල් ඇමතිවරයා විදියට පත් කරපු එක පිළිබඳව අපි ඔහු පත් කරන්න කලිනුත් කිව්වා ඔහු පත් කරොත් මේ රටේ ආර්ථිකය විතරක් නෙමෙයි සම්පූර්ණයෙන්ම රටම විනාශ වෙනවා කියන කාරණේ. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා තමයි බැසිල්ට දුන්නේ කොන්ත්‍රාත්තුව මැදමුලනේ රාජපක්ෂලගේ දේශපාලනේ විනාශ කරන්න කියලා. කප්පම විදියට දුන්නේ බැසිල්ට මහවැලි අමාත්‍යාංශයේ తాවකාලික රස්සාවක්. ඒ අනුව බැසිල් ගියේ එක්සත් ජාතික පක්ෂයෙන් ඡන්දෙල්ලපු අපේක්ෂක ආනන්ද කුලරත්න මහත්මයාගේ මැතිවරණ නියෝජිතයා විදියට. 2014 මැතිවරණයකට කැඳවන්න ඕනේ කියලා මහින්ද රාජපක්ෂ මහත්මයාව බය කරලා ඒ මැතිවරණේ කැඳව ගත්තේ බැසිල් රාජපක්ෂ. දැන් මේ ඇවිල්ලා ඉන්නේ තුන්වෙනි කොන්ත්‍රාත්තුව අරගෙන මහින්දගේ ගෝඨාභයගේ විතරක් නෙවෙයි මුළු රටේම අනාගතය විනාශ කරන්න. අපි දන්නවා මුදල් ඇමතිකම කරන්න ආර්ථිකය පිළිබඳව සෑහෙන දැනීමක් තියෙන්න ඕන. ජනාධිපති කිව්වේ මේ කැබිනට් එක වියත්තුන්ගෙන් සමන්විත කැබිනට් එකක් හදනවා කියලා. හැබැයි ලංකා ඉතිහාසයේ සාමාන්‍ය පෙළවත් සමත් නැති වැඩිම ඇමතිවරු සංඛ්‍යාවක් ඉන්න ඇමති මණ්ඩලය තමයි වර්තමාන ඇමති මණ්ඩලය. ප්‍රධාන පෙළේ ඇමතිවරු බොහෝමයකට අඩුම ගානේ සාමාන්‍ය පෙළවත් නැහැ.